දිස්ත්‍රික්ක 12කට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පවුල් 34492ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානයේ පැවසුවේ ඒ අතර පුද්ගලයන් 134484 දෙනෙකු වන බවයි. මෙවන විට පවුල් 1753ක පුද්ගලයන් 6963 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 81ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර කළු කැලණි ගංගා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගඟුතුරු මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණි ගඟ නාගලකම් වීදියෙන්ද කළු ගඟ කුඩා ගඟ ප්‍රදේශයෙන්ද සහ අත්තනගලු ඔය දුනමලේ ප්‍රදේශයෙන් සුළු ගඟුතුරු මට්ටමේ පවතින බවයි. දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි. නමුත් අද උදෑසන වන විට ගම්පහ නගරයේ ජල මට්ටම ක්‍රමයෙන් බැස යමින් නැති බව අප වාර්තාකරු පැවසුවා. ඇතුළේ තිබුණ බඩු ඉස්සෙල්ලාම පාවෙන්න අර මේ කෙරුවට ඇවිල්ලා. මේක දිගටම වෙනවා කියන්නේ කොහේ හරි වැරද්දා. කොහේ හරි කොට කිරීම මේ ඔක්කොම මේකට බලපාලා තියෙන හයිවේ එක විතරක් නෙමෙයි. මීට වැඩිය පාඩු වුණා ගිය පාර ගම් වතුරට. එතකොට ඒක තේරුම් ගත්තේ නැහැ. ඊට පාලකත් තවවත් තේරුම් ගත්තේ නැහැ. මේ වෙන්නේ කියලා. දැන් මේ අවුරුද්ද මේ දෙවෙනි පාර. අපිට වන්දි නොදුන්නත් මේකට විකල්පයක් වශයෙන් මේ ගම් වතුර නොකලන්න හදලා දෙන්න කියලා තමයි ඉල්ලා හිටින්නේ. වතුර එකට වාරි මාර්ගෙන් දැනගන්න ඕනේ අනිකට්ටිකාරින්. ප්‍රමවේදයක් තියෙන්න ඕනේ හරියට වැල්ලක් අතකොට පල්ලෙහා අනිකට්ටිකාරින්. ගම්පහ ජායල මාර්ගය දැන් දින කීපයක් ජලයෙන් යටවී තිබෙන්නේ. ඒ කියන්නේ ගම්පහට ඇතුල් වෙන අතුරු මාර්ග ජලයෙන් යටවී තිබෙනවා. ගම්පහ සිට ජායල, කඳාන, ගණේමුලාදී ප්‍රදේශවලට ජනතාවට ගමන් කිරීමේ හැකියාවක් නෑ මේ වෙන විට. මේ අතර ගම්පහ ජායල මාර්ගය අකරබිට, කිරිඳි පිට, අඹන් පිට, මාටිලංගමුව ප්‍රදේශවලින් ජලයෙන් යටව පවතිනවා. දින දෙකක පමණ සිට මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාලව පවතිනවා. කැලණිමුල්ල ප්‍රදේශයේ දින 3ක පමණ සිට ජලයෙන් යටව පවතිනවා. මා මේ රැඳී සිටින්නේ කැලණිමුල්ල ප්‍රදේශයේ. මේ වෙනකොටත් කැලණිගඟ පිටාර ගැලීම හේතුවෙන් නිවාස සහ මාර්ග රස්සක් වතුරෙන් යටවී තිබෙන ආකාරය දැකගැනීමට ලැබුණා. කොළොන්නාව, වැල්ලම්පිටිය, අඹතලේ පර්ණපාර සහ 143 බස් මාර්ගය මේ වෙනකොටත් වතුරෙන් යටවී තිබෙන ආකාරය අපට දැකගැනීමට ලැබුණා. මේ අතර අවිසාවෙල් කොළඹ 143 බස් මාර්ගය තවදුරටත් වසා දමා තිබෙනවා. ඒ වැලි පිට ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් මේ වන විට අඹතලේ පොම්පාගාරයෙන් කැලණි ගඟට ජලය මුදා හැරීමට පියවරගෙන තිබෙනවා. පොම්පාගාරේ ගාව අපිට දාලා තියෙන දොරකටවල් පොඩි අපේ වතුර බහින්නේ. දැන් මේ පෑය දෙකෙන් තුනෙන් බහින වතුර දැන් අතර දවස් දෙකක් වෙනවා. වතුර බහින්නේ. බහින්නේ තේසුදයි ගඟ පාතයි අපේ පැත්ත උසයි. මේ එකපට අඩු වෙලා තිබිච්ච වතුර පාර එක පෑයට වැඩි වුණා. ඒවල 110ක් විතර තියෙනවා කොහම යට වෙලා මෙයා වෙලා තියෙන්නේ. හංවැල්ල සීබලිවත ප්‍රදේශය දින 3ක සිට ජලයෙන් යටව පවතිනවා. පවුල් 60ක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. ඔවුන් මේවන විට හංවැල්ල මායතුන මහවිද්‍යාලයේ රඳවා ඇතැයි අප වාර්තාකරු පැවසුවා. කුකුලේ ගඟ ජලාශයේ වඳුරුට එකක් මේවන විට විරුද්ධ කර තිබෙනවා. කුඩා ගඟ පිටාර ගැලීම හේතුවෙන් බුලත් සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය, දම්බල, ඇටඹගස් හන්දිය, පරකුඩ යන ප්‍රදේශවලින් ජලයෙන් යටව පවතිනවා. අප වාර්තාකරු පැවසුවේ මේවන විට ජලය බැස යමින් නැති බවයි. අද උදෑසන 5:30 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල උඩුකම ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගාල්ල බොහෝ ප්‍රදේශවලට මේවන විටත් තද වැසි ඇදහැලමින් පවතිනවා. ගින්ගඟේ බද්දේගම ජල මාපකයේ අගය අද උදෑසන වන විට මීටර 3.86ක් ලෙස සටහන්ව තිබුණා. තවදුරටත් වර්ෂාපතනය අවුරින්ම ඇදහැරුණහොත් ගින්ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බව ආපදා කළමනාකරණ ඒකකයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළා. ගින්ගඟේ පහළ කොටසේ ජනතාව අවධානයෙන් සිටින ලෙසයි ඔවුන් සඳහන් කළේ. ගින්ගඟ හරහා ඇති වක්වැල්ල පාලමස්සලින් අපද්‍රව්‍ය සිරවීම හේතුවෙන් ගඟෙහි ජලය බැස යාම අවහිර වී තිබෙනවා. මේ අතර දිස්ත්‍රික් 8කට තවදුරටත් නායාමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි. කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, නුවරළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක වනවා. මීට අමතරව කඳු ආශ්‍රිත අනෙකුත් ප්‍රදේශ යම් තරමක වර්ෂාව පවතින බැවින් ඒ ආශ්‍රිතව අවදානම්
ප්‍රදේශයේ අඳුරු සහිත ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව මේ සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම මාර්ග භාවිතා කරන්නන් සහ මාර්ග දෙපස වෙළඳාම් කරන්නන් කඳු ආශ්‍රිත කුඩා කඩ ඉදිකරන වෙළඳාම් කරන ජනතාව එම ස්ථානවල ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක් කරා යා යුතුයි. ඒ වගේම මේ මාසේ 7 වෙනිදා සිට මේ වෙනකන් අධික වර්ෂාපතන ලැබෙන ඒ වර්ෂාපතන සමග මේ වුණට පස ජලයෙන් සම්පෘප්ත වෙලා තියෙන ඉදිරියේදී ලැබෙන කුඩා වර්ෂාපතන උවද යම් ආකාරයක නායාමයේ අන්තරක් සිදුවීමට කණ්ඩි කඩ ගැටීමට වැටීමක් ඒ වගේම ගල් පෙරලීමක් පස් කඳු සෝදාගෙන යමේ හැකියාවක් පවතින නිසා ඒ එම ස්ථානවල යම් සිටින ජනතාව ඒ සම්බන්ධ සැලකිලිමත් සිටීම ඒ වගේම මේ අන්තරු බොහෝ විට සිදුවන රාත්‍රී කාලයේදී ඒ නිසා රාත්‍රී කාලයේදී යම් ආකාරයක අන්තෝදාය ප්‍රදේශයේ සිටින ජනතාව වර්ෂාපතන ක්‍රමික වර්ධනයක් වෙනවා නම් එම ස්ථානයෙන් සවස් කාලෙම ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක් හයල්ලා ඉලා සිටින දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සබරගමුව වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර සබරගමුව වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි.